ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රමුක්කන නගරයේ ඉන්ධන පෙරමුහල ඉදිරිපිටදී ඊයේ අලුයම 1:30ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කර තිබූ අතර පසුව එම විරෝධතාකරුවන් රමුක්කන නගරයෙන් උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. තවත් පිරිසක් රමුක්කන කෑගල්ල කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබුණා. Adipati natanda peluang, agamati natanda peluang, amati mandalay natanda peluang, un hora kaapu nisa. Mata mahajanathawa orune mene. Eka nisa mahajanathawa ethana naha. මේ අවස්ථාවේ ඉන්ධන රැගෙන පැමිණි බවුසරයක්ද විරෝධතාකරුවන් විසින් උඩරට දුම්රිය මාර්ගය අවහිර වනසේ නවතා දමන්නට කටයුතු කළා. ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වීමෙන් දැඩි රථවාහන තදබදයක් ප්‍රදේශය පුරා හටගත් අතර විරෝධතාකරුවන් විසින් උඩරට දුම්රිය මාර්ගය අවහිර කිරීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 1000ක් පමණ ඊයේ දිනේ අවලංගු කරන්නට සිදුව තිබුණා. මේක තිබ්බ මීටර් 200ක් ලා මේක ආවේ කොහමද? තත්ත්වයේ කෙමෙන් උත්සන්න වීමත් සමග පොලිසිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දෙම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර කිසියම් පිරිසක් විසින් රඹුක්කන ඉන්ධන පිරවුම්හලට ගිනි තැබීමටද උත්සාහ කර තිබුණා. පසුව නොසන්සුන්තාවට පත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇති වූයේ මෙවන් තත්ත්වයක්. පුළුවන් කෙනෙක් ඉන්නවද ගමුකෝ බවුසරේ කඳුළු ගෑස් ගහපම උන්දු වෙනවා එතකොට මුං ඉස්සරහට යනවා රේල් පාර ගල් ඉවර වෙන්නේ නැහැ රේල් පාර ගල් ඕන තරම් තියෙනවා නොසන්සුන් වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ඒ අවස්ථාවේ පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් කාර්යකයල ගිනි තියලා දිව්ව මේකට මේ මෙහෙන් ආවේ මේ කොල්ලෝ ටික දැක්කකෝ පොලිසිය වැඩි දීපා වැඩි දීපා පොලිසිය වැඩි දීපා පොලිසිය වැඩි දීපාකෝ යන්න යන්න වල ගන්න සර් නිකුත් කරන්න බා සර් ජීවිතේ අනතුරේ අනේ සර් මේව අරන් යන්න සර් මේව අරන් යන්න Wedi tiana satu. කොල්ලොන්ට තුවාල වලට ගල් ගහලා වෙඩි තියලා ඒව වීඩියෝ කරන්න ගිහිල්ලා පොලිසිය අපිට ගහලා ඉස්සරහට තුවාල ලැබුවන් කෑගල්ල මහරෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණා. me, Rambukkana හිරිවඩුන්න නාරම්බැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් තිබුණා. රෝගීන් 29ක් අපිට ඇඩ්මිට් වුණා. පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සහ සිවිල් වැසියන් 14 දෙනෙක්. මරණයටපත් වුණේ එක රෝගියයි. හදිසි ශරීර කර්ම වලට භාජනය කළ 3 දෙනෙක් දැනට ICU එකේ ප්‍රතිකාර ලැබමින් පවතිනවා. ඒ වගේම ඉතිරි අය වාට්ටු අංක 5 ප්‍රතිකාර ලැබනවා. මේ අතර රම්බුක්කන සිද්ධියෙන් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට අද දහවල් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාද පැමිණියා. මම දිගටම ගගහ හිටියේ. මම මෙහෙම නෙමෙයි ගල් දානකොට මැරුණ විදිහක් දාන්නේ. Dan uggotane man dikatama hitiya man uggotane karana lankawama galambunath mata pasinne wacana 3yi mata kiyanne thenne man e 3 kiyana meweni pasubimak thula pradeshiye mahajana arakshawa tahawuru kirima sandaha ඊයේ රාත්‍රියේ සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරුණා. අද රඹුක්කන ප්‍රදේශයේ සංචාරය කළ අපට දැක ගැනීමට හැකි වුණේ මෙවන් තත්ත්වයක්. දකුණු පසින් දිස්වන්නේ මේ ඉන්ධන පිරවුම් හලයි. මේ ඉන්ධන පිරවුම් හල කේන්ද්‍ර කරගනිමින් තමයි ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් මේ විරෝධතාවය පැවැත්ුණේ. ඉතින් ඒ නිසා මේ තවමත් මේ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරය අපහාට පෙනී යනවා. ඒ වගේම පොලිසියට හැරෙන්නට ආරක්ෂක නිලධාරීන්ට හැරෙන්නට විශේෂ අවසරයක් සහිත පුද්ගලයන්ට පමණක් තමයි මේ රඹුක්කන නගරය හරහා ගමන් කිරීමට අවස්ථාව උදා වී තිබෙන්නේ. මේ අතරේ මේ සිදුවීම ස්ථානයට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. එම අවස්ථාවට නීතිඥවරුන් බොහෝ පිරිසක්ද පැමිණ සිටියා. මේ අතර ඊයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී මාධ්‍ය දැනුවත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කළා. දැන් මේදී පොලිස් නිලධාරීන් සටහන් කර තිබෙන්නේ මෙම ස්ථානයේ තිබූ ඉන්ධන පෞසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමක් ගැන, ඒ වගේම ෂෙඩ් එකට නැත්නම් පිරවුම් වලට ගිනි තැබීමට උත්සාහ කිරීමක් බව. දැන් ඇත්ත වශයෙන්ම පෙට්‍රල් සහිත ඉන්ධන පෞසරයකට ගිනි තැබුවා නම් එය යම්කිසි ආකාරයක පිපිරීමකට ලක් වුණා නම් සමහර වෙලාවට අද රඹුක්කන නගරයේම ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් එවැනි දේ වැළැක්වීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ නීතියේ විධාන ප්‍රකාරව. කෙසේ වෙතත් අවසාන වශයෙන් මේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව හරිද වැරදිද කියලා තීරණය කරනු ලබන්නේ ගරු අධිකරණයේ විසින්. දත්ත එකතු කරන්න පුළුවන් තාක්ෂණික නිලධාරීන් පොලිසියේ ඉන්න තාක්ෂණික නිලධාරීන්ගේ සහාය අපි ලබා ගන්නවා. ඒ වගේම ඊට අවශ්‍යතාවයක් ඇති වුණොත් වෙනත් විශේෂඥයින්ගේ සහායත් ලබා ගන්නවා. එම CCTV දර්ශන ලබා ගන්න. ඒ වගේම අපි දුටුවා YouTube වලට ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල මේවා අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ සම්බන්ධෙනුත් අපි සියලු දර්ශන ලබා ගැනීමට කටයුතු කරනවා. ඔබ දකින්න ඇති දර්ශනවල දුම්රිය 3ක් අවිර වෙලා තිබුණා. ඒ වගේම එක් දුම්රියකට අලාභහානි සිදු වී තිබුණා. ඒ වගේම තවත් දීපල රැසක් අලාභහානි සිදු වී තිබුණා. ඒ සම්බන්ධ සියලු තාක්ෂණික සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි උපයෝග කර ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කරනවා. ඒක මියගේ අය සම්බන්ධයෙන් මේක කලින් අධිකරණ නඩුවක් තිබුණා. නැත්නම් යම් දෙයක් සම්බන්ධ වෙලා තියෙනවද? ඔව්. මියගේ අයට ඊට පෙර අධිකරණයේ නඩු දෙකක් විච බවට තමයි වාර්තා වෙන්නේ. මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු දෙකක් තිබුණු බවට වාර්තා වෙලා තිබෙනවා. එතකොට අවම බලය පාවිච්චි කරනවා කියලා කියන්නේ මොකක්ද ඇත්තට? ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කළා විජේසිරිවර්ධන එදිරිව කුමාර කියලා නඩුවක්. ඔබතුමාගේ නඩු දින්දු දෙක බලන්න ඒකේ තියෙනවා බලය පාවිච්චි කිරීම කොහොමද වෙන්නේ. එතකොට මේ අවම බලය පාවිච්චි කරනවා කියලා කොහොමද ධනසින් පල්ලෙහාට තියන්න පුළුවන්? ඔව් ඒක තමයි. ඒ නඩු දින්දු දෙක බලපුවාම ඔබතුමාලා හොඳ දක්ෂ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ලා බලන්න පුළුවන්. අවම බලය පාවිච්චි කිරීමේ සිද්ධාන්තය කොහොමද බ්‍රැඩ්ෆෝඩ් එදිරිව ක්වීන් නඩුවේදී විෆිත් විනිසුරුතුමා විශ්ලේෂණය කරලා තියෙන්නේ කියලා. ඒ නඩුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් විජේසිරිවර්ධන එදිරිව කුමාර නඩුවේදී අනුගත කරලා තියෙනවා.